සැබෑ විශ්වවිද්‍යාල අත්දැකීමක් SLTC ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය ගිනිකොන දිග අරාබි මෝද ආශ්‍රිත වර්ධනය වූ අඩුපීඩන තත්ත්වයේ හේතුවෙන් ඊයේ දිනේ පුරා ඇදැල්නු අධික වර්ෂාවෙන් වැඩි බලපෑමක් කෙල්ලුවී ගාල්ල දිස්ත්‍රික්කයටයි. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදැල්නු අධික වර්ෂාවත් සමග ගින්ගඟ පිටාර ගලීමෙන් ඒ දෙපස පහත් බිම් රැසක් ජලයෙන් නැටුණා. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේදී ගින්ගඟට සම්බන්ධ ඇලමාර්ගයක පාලමක් මතින් ගමන් කරමින් සිටියේදී සැඩපහරකට හසුව 32 වැනි පුද්ගලයෙකු ඊයේ අතුරුදන් වුණා. අපකල විමසීමකදී ගාල්ල දිස්ත්‍රික්ක අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ එලෙස අතුරුදන් වූ පුද්ගලයාගේ මලසුර අද උදෑසන සොයාගත් බවයි. මෙතර නාගොඩ පරණ තානායම්ගොඩ පහලකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 50 කවරදී පුද්ගලයෙකුද දිය ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවා. මෙතර ගින්ගඟ පිටාර ගැලීම හේතුවෙන් උඩුගම තවලම මාර්ගයේ ස්ථාන කිහිපයකින් ජලින් නැටුව අතර ගාල්ල මාපලගම මාර්ගයේදී ගමන් කිරීමට හැකි වූයේ නාගොඩ දක්වා පමණයි. ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව තවලම නාගොඩ ඇතුළු ප්‍රදේශ රැසක පහත් බිම් මෙලෙස ජලින් නැටුණා. මෙතර ගින්ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගං අතුරට හසුව සිටි 6 දිනෙකු නාවික හමුදා විසින් මුදාගෙන තිබෙනවා. නාවික හමුදා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ අවදානම් සහිත ප්‍රදේශවන නාගොඩ සහ තවලම ප්‍රාදේශීය ලේකම් කුට්ටාෂි වෙත නාවික හමුදාවේ මුදවා ගැනීමේ කණ්ඩායම් 4ක් මේ වන විට සානගත කර ඇති බවයි. අවශ්‍ය වූ තවත් කණ්ඩායම් 6ක් මේ වන විටත් සූදානම් කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. ඊයේ සිට ඇදහැලන අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති බව අප වාර්තා කරු පැවසුවා. මේ හේතුවෙන් අකුරැස්ස ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් නැටුව අතර ගමනාගමනයට බාධා ඇති වුණා. පිටාර ගැලූ ජලයේ බැස යාම් පිණිස මාතර තොටමුණේ පිහිටි නිල්වලා ගඟේ මොවේ කටේ වැලීවත් කිරීමටද අද පියවර ගත්තා. මේ අතර ඊයේ දිනේ පුරා ඇදැල්නු අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපුල ප්‍රාදේශීය ලේකම් කුට්ටාෂියේ ගස්නාව ප්‍රදේශයේ සිදු වූ නායාමක් හේතුවෙන් නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ නායාම හේතුවෙන් එක් නිවසක සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පස් කඳුවලට යට වූ බවයි. එහිදී කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට හැකි වේ ඇති අතර 55 වැනි පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතින් අපි දැන්ට මේ ගාමිණී දරිසා ප්‍රාදේශීය ලේකම් අපි අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. මේ අය වහාම ආරක්ෂිත ස්ථානවලට යොමු කරන්න කොළඹ හැටන් මාර්ගයේ අවිසාවෙල් තල්දුව ප්‍රදේශයෙන් ජලය නැටුනේ ඇදහැලනු අධික වර්ෂාවත් සමගයි. අප වාර්තා කරු පැවසුවේ අවිසාවෙල් රත්නපුර මාර්ගයේ ඉහළ අවිසාවෙල් මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් එම මාර්ගයේ අවිසාවෙල් තානායම සහ පොලිසිය අතර කොටසේ ගමනාගමනයට බාධා මත වූ බවයි. ඇදහැලනු අධික වර්ෂාවත් සමග කැලණිගඟ පිටාර ගැලීම නිසා බියගම කොළඹ ප්‍රධාන මාර්ගයේ පට්ටිවිල මංසන්ධියෙන් වසා දැමුණා. අප වාර්තා කරු පැවසුවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් කැලණිය පට්ටිවිල පාලම ඉහළින් ජලය ගලා බසින අතර ඉහරා ගමන් කළ තරුණයෙකු සැඩපහර ටාසුව ගසාගෙන ගොස් දිය ගිලිමින් අදපසු රුවේ ජීවිතක්ෂයට පත් වූ බවයි. අයාපත් කාලගුණයේ හේතුවෙන් පෑලියගොඩ මීගහවත්ත වැලිපාර ප්‍රදේශයේ පවුල් 600කට වැඩි පිරිසක් අවතැන්ව සිටිනවා. පෑලියගොඩ පොලිසියෙම පිරිස ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත්තා. දැන් රාමසේක මහත්තයා කිව්වා පොලිසිය අපි බාධා දෙනවා. ඕගලන්ට උයලා කැමර එක ගේනවා. ඒ පාස්ලේ අරගෙන ගිහලා කන්න. හරිද? මේ අතර බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ ඊ රාත්‍රියේ හමාගේ සුළං හේතුවෙන් තෙමහල් ගොඩනැගිල්ල කුඩුමහලට දැඩි අලාභානි සිදුව තිබෙනවා. හැමුත් අද සුළං හේතුවෙන් ගොඩනැගිල්ලේ සිවිලිමට හානි සිදුවන ආකාරය CCTV කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර කොළඹ කුරුණෑගල මාර්ගයේ යාන්ගල් මෝදර දුම්රිය හරස් මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් දුම්රිය මාර්ගයේ මෙන්ම මහමාර්ගයේ ගමනාගමනයට බාධා මත වුණා. මේ අතර අලුයම ඇදහැලන වර්ෂාව සමග හමාගේ සුළං හේතුවෙන් බිබිල ප්‍රදේශයේ කරගහවිල කොබ්බෑගොල්ල ප්‍රදේශවල නිවාස හා වගාවන්ට හානි සිදුව තිබෙනවා. අප වාර්තා කරු පැවසුවේ මේ ප්‍රදේශයන් නිවාස තුනකට හානි සිදු ඇති අතර වගාවන්ටද දැඩි හානි සිදු ඇති බවයි. ගිනිගත්තෙන දියගල නෝටන් බ්‍රිජ් හරහා මස්කෙලි නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින්ම පස් කඳු කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා මත වුණා. අප වාර්තා කරු පැවසුවේ මස්කෙලි නගරයට පිවිසෙන බොහෝ මාර්ගවලට මෙලෙස පස් කඳු කඩා වැටී ඇති බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදැල්නු අධික වර්ෂාවත් සමග නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන ඇති අතර ලක්ෂපාන ජලාශයේද එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. නායම් නිවේදනය තවමත් වලංගු වෙන විශේෂම ජාති ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ රතු නිවේදනය නිකුත් කළ තිබා කළුතර දිස්ත්‍රික්කයට සහ ගාල සහ මාතර දිස්ත්‍රික්කයට එකම අනිකුත් දිස්ත්‍රික්ක වලට රත්නපුර කොළඹ සහ කෑගල දිස්ත්‍රික්කයට ඇඹ වර්ණයෙන් යුතු දෙවෙනි අදියරේ නිවේදනය නිකුත් කළා තියෙනවා. ජාති ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් හඳුනාගත් ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවයි දැඩි විමසිල්ලෙන් පසු වීම වැදගත් වෙනවා. විශේෂයෙන් කැලණිගඟේ නාගලගම් වීදිය හංවැල ප්‍රදේශයේ එකම කළුගඟේ පටුපාවුල ප්‍රදේශයේත් මිලකන්ද ප්‍රදේශයේ සහ ගින්ගඟේ බද්දගම ප්‍රදේශයේ
ප්‍රදේශයේ එකම නිල්ලලාගඟේ දැනට යම් ජල මට්ටමේ අඩුවීමක් තමයි අපිට වාර්තා වෙන්නේ. මහවේ සහ බඩල්ගම ප්‍රදේශයේ මෙම තත්ත්වය වාර්තා වෙනවා. දීවර අංශ වලින් අපි නැවත වතාවක් ඉල්ලා සිටින මේ දැනට පවතින මෙම කැළඹිලිකාරී ස්වභාවය හින්දා නැවත දැනුම් දෙනතුරු ගිනිකුණ දිග අරාබි මුහුදු ප්‍රදේශය තුල දීවර හා නාවික කටයුතු වල නොයදෙන ලෙස නැවත වතාවක් කාලගුණ වාර්තාව පදනම් කරගෙන අපි ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් දිවිනට බලපෑ ඇති අයපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපෙදී පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තත් පෙර දිනේට සාපේක්ෂව ප්‍රමාණාත්මකව වර්ෂාපතන අඩුවීමක් තියෙනවා. කෙසේ නමුත් දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයට ඔබෙන් හා ගිනිකොණ දිග බෙංගාල බුක්ක ප්‍රදේශයේ මුහුදු සීමාවේ අර අඩුපීඩන කලාපය තවදුරටත් පවතිනවා. ඒක හැබැයි දිවයිනේ බැහැරට ගමන් කරන්නේ. නමුත් මේ හේතුව නිසා එහි වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වයඹ උතුරු මැද වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැස්තත්යන් නිර්මාණය වෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස්තත්යන් තමයි නිර්මාණය වෙන්නේ.